ආයුබෝවන් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණියට බෙදර ප්‍රථමයෙන් උදැසන පුවත් සිරස්තල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 සම්වත්සරය අදයි රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම් වල ඉන්න සිද්ධ වෙලා ආණ්ඩුවේ ලැජ්ජපයින් හර කැපිලා විපක්ෂ නායක සජිත් ගෙන් චෝදනා රජය අතින් පාලනය ගිලිහුණා කනගාටුයි අදායම් තියන කෙනෙක්ට වැඩි මිලට ගන්න හරි ඕන නිසා පාලන මිල අතහැරියා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර් කියයි ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් තුලින් දේශීය පුවත් වෙත වත්මන් පාලකින්ගේ අසාර්ථක භාවයේ හේතුවෙන් රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පෝලිම් වල රැඳී සිටීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ආණමඩුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අද බොහොම පැහැදිලි මුළු රටම අනාතයි. රටේ ආර්ථිකය කඩා වැටිලා ජන ජීවිතය කඩා වැටිලා කොවිඩ් වසංගතයට අමතරව ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්නය අද බරපතල ගැටලුවක් වෙලා මේ මොහොත වෙන විට අපේ දූ දරුවන්ට කිරි පිටි ටික ගන්නට හෝලිමේ ඉන්නට ඕන අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්නට හෝලිමේ ඉන්නට ඕන හෝලින් යුගයේ නිර්මාණය වෙලා සලාක යුගයේ නිර්මාණය වෙලා අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ගන්න යනකොට ඒ භාණ්ඩ ගන්න හිතන්නත් ඉස්සෙල්ලා කියන්නේ ඔබට ගන්න පුළුවන් 1 කිලෝවයි එක්කෙනාට කිලෝ 2යි මේ වගේ සීමා බන්ධනයන් තුල තමයි අද රටේ ජනතාව ජීවත් වෙන්නේ දැන් ජන ජීවිතයට සීමාවන් වැටිලා මතක් වෙනව නේද 70 77 කාලේ හාල් පොළු යුගය සීනි පොළු යුගය මෙහෙමද ශ්‍රී ලංකාවක් තිබුණේ මොකද්ද මේකට හේතුව ජනතාවගේ දුක නොදන්නා ආණ්ඩුවක් රටපාලනය කරන්න කොටින්ම කිව්වොත් ආණ්ඩුවේ ලැජ්ජා බය කියන නහරය කැපිලා තියෙන්නේ වගමන් සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන ලෙසට ගොවි ජනතාව වගකීම්යුත්යන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටිනවා. එහෙත් වගකීම්යුතු කිසිවෙක් තමන්ට ඇහුම්කන් නොදෙන බවටයි ගොවීන් මැසිවිලි නගන්නේ. මේ නිසා ගොවීන් සිය දුක දෙවියන්ට කියන්නට පටන් අරගෙන. රසායනික පොහොර නොමැතිවීම හමුවේ අපේක්ෂිත අස්වැන්න ලබා ගැනීමට නොහැකි වූ මේ ගොවීන් පිරිස පිළිබඳ වාර්තා වුණේ නුවරඑළියෙන්. කැරට් ඇතුළු එළවලු ගොවීන් පොහොර හිඟය හමුවේ මුහුණ පායති දුෂ්කරතාවයන් පිළිබඳ ඔවුන් අපට මෙලෙස අදහස් පළ කළා. මාස දෙක තුනක ඉඳලා රසායනික පොහොරත් නැහැ කෘමිනාශක නැහැ අපි ගොවිතැන් වලින් ජීවත් වෙන මිනිස්සු අපිට කිසිම ගොවිතැනක් කරගන්න මේනකට විදියක් නැහැ ගොවියෝ වුණාට අපිට මේ ආණ්ඩුවෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ වගාවල් ඉවරයි අපිට දැන් වෙලා තියෙන්නේ පාරට බහැලා රෙදි කැල්ලක් කැලාගෙන පාරේ හිඟා කන්න තමයි දැන් වෙලා තියෙන්නේ නිලා ගන්න අස්වනු වෙළඳපළට රැගෙන ගියත් වෙළෙන්දන් එම එළවලු තොග ප්‍රතික්ෂේප කරන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ ඇලහෙර ගොවිජන ව්‍යාපාරයේ හීරටිය ප්‍රදේශයේ අක්‍ර 50ක පමණ මෑකරල්වැනි ගොඩබෝග වගා කළ ගොවි මේවන විට රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් මහත්සේ පීඩාවට ලක්ව සිටිනවා කොහොම නම්මනම් ගහලා ඇති වැඩන්නේ කෘෂි රසායන ඕනා බලිබෝධ හානිය අවම කරගන්න පොහොර ඕනා ගහ වර්ධනය සඳහා ගොවි සංවිධාන මොන තීන්දු ගත්තා රජයේ නිලධාරි මොන තීන්දු ගත්තා තැලහැර ගොවි ජනතාව පොහොර ප්‍රශ්නය විසඳලා ගොවි ජනතාවට විශ්වාසය තහවුරු කරනකම් වගාවට ලැස්ති නැහැ මොකද මෙහෙම වගා කරලා වියදම් කරලා ඊට පස්සේ අපි අහනවා මහින්දානන්ද කුජිකර්ම අමාත්‍යාංශෙන් ගෙනල්ලා දෙනවද මිනිස්සුන්ට රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින තේ ගොවීන්ගේ ගැටළු පිළිබඳ විමසා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා යටියන්තොට ප්‍රදේශයේ සංචාරයකට එක් වුණා මේ රසායනික පොහොර තහනම නිසා අද කුඩා තේවතු කර්මාන්ත හිමියෝ වලපල්ලට ගිහිලා තියෙන්නේ අද මේ තේ වගාවේ නියමිත ප්‍රමාණයට දළු අස්වැන්නක් ලබා ගන්න බෑ අද මේ ආණ්ඩුව ගත්ත මේ අඥාන තීරණය නිසා අපේ රටේ තියෙන හොඳම කීර්ති නාමයක් තිබුණු සිලොන් ටී නාමයක් අද විනාශ වෙන්න කටයුතු සිද්ධ වෙලා තියෙනවා කියලා මම කියන්න ඕනේ මාදුරෝය ගොවි මිටියාවතේ ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානයේද ඊයේ මහවැලි 13 කලාපේ පහළ එල්ලිවැව ගොවි බිමේදී පන්දම් දල්වාගෙන දේව කන්නලව්වක් සිදු කළා. වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙසයි ඔවුන් දෙවියන්ගෙන් කන්නලව් කර ඉල්ලා සිටියේ. දැඩි මුන්න දෙවි වඩිනු මැනේ ඔබේ තෙද බලදනි මියනේ ගොවියට වින කරපු එක වනසාලනු දෙවි රාජුනේ අද වෙනකොට ලංකාව තුල අවශ්‍යතාවයන්ට සම්පූර්ණයෙන්ම පිරිමහන ලෙස නැති වුණත් කාබනික පොහොර විවිධ ලෙස නිපදවාගෙන යමින් තිබෙනවා. වැඩපිළිවෙලක් නැතුව අධිෂ්ඨානයකින් වැඩක් නැහැ. අපේ වැඩපිළිවෙලේ අඩුපාඩුකම් තියෙන පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම මේ රටේ කාබනික පොහොර වලින් අපේ වැවිලි කර්මාන්තය, අපේ ගොවි කර්මාන්තය අපට පෝෂණය කරන්න පුළුවන් බව පෙන්වන්නයි මේ රටට අපි මේ උත්සාහය කරන්නේ.
රල්පුරා තියෙන උද්ඝෝෂණ. එතන වැවෙන්නේ නැහැ, මෙතන මැරෙනවා. නමුත් හැමදාම අපි එක්තරා විදිහකට මේ රටේ ප්‍රාතිහාර්ය පෙන්වීමේ හැකියාව පෙන්වපු අය. මේ තමයි ඒක ප්‍රාතිහාර්ය. පාලන මිල ඉවත් කිරීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. ඔක්කොම පාලන මිලක් නැහැ. මොකේද පාලන මිලක් තියෙන්නේ? පරිප්පු වලට තියනවද? සීනි වලට තියනවද? මොකටද තියෙන්නේ? මොකටවත් නැහැ. ඒ ඉඳන් මේ පාලකයන්ට මිල පාලනේ නෙවෙයි, රට පාලනය කරන්න බැරි වෙලා තියෙන්නේ. මේකෙ පෙන්නලා තියෙන්නේ ඒකයි. වහාම මේ රටේ මේ පීඩාවට පත් වෙච්ච ජනතාවට සහන සලසන්න ඕනේ. නැති වුණොත් ඉතින් ජනතාවට සිද්ධ වෙනවා සහන ලබා ගැනීම වෙනුවෙන් අවසාන ක්‍රියාමාර්ගය හැටියට අරගලයට බහින්න. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කරා තවත් බලයක් ඕනේ කියලා ඒ සියලු බලතල අතට අරගෙනත් මේගොල්ලන්ට බැරි වෙලා තිබෙනවා මේ කළු කඩ මොදලාලි වරුන්ව පාලනය කරන්න. පාලනය කරන්න බැරි කම නෙමෙයි, ඒ කළු කඩ මොදලාලිලා මේ ආණ්ඩුවත් එක්ක ඉන්නේ. මේ මාෆියා එක සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ ඉන්න ওই කැබිනට් මණ්ඩලයේ ඉන්න එක එක්කෙනාගේ සම්බන්ධකම් උඩ දුවන මාෆියාවක්. කිරිපිටි සමාගම් සහ සිමෙන්ති සමාගම් පිටි සමාගම් සමග සාකච්ඡා කළා. ඔවුන් ඉල්ලපු මිලට වඩා අඩුවෙන් තමයි මිල වැඩි කරන්න ඉඩ දීලා තියෙන්නේ. අපි බලමු ලබන සතිය වෙනකොට මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉදිරියේදී ආනයනය කරන්න. ඉතින් ඒක නිසා ජනතාවට පිට වෙන්න නම් ලාභ පරමාර්ථයේ මුල් කර නොගත් රාජ්‍ය ආයතන තියෙන්න ඕනේ. ඉතින් ඒකට අපි ඉදිරි කාලෙදී කටයුතු කරමු. මෝල් හිමියන්ට කියනවා මිලපානේ අයින් කරලා ඔයාලගේ මිලට සහල් ලබා දෙන්න කියලා. මේක සම්පූර්ණයෙන්ම මෝල් කාරුවන් සහ ආණ්ඩුව අතර තියෙන ඩීල් එකක්. දැන් මොකද්ද උනේ එකෙන්? දැන් අද ප්‍රධාන මෝල් කාරුවන් රුපියල් 51කට ගත්ත සහල් වලට දැන් අඩුවරම තියෙන නාඩු වලට දුන්න අයාලා මිලත් රුපියල් 115යි කියලා. මේ හැමදේටම අද පොලිං යුගයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ පසුගිය කැබිනට්ටුවෙන් දැන් ඔන්න කිරිපිටි වල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක පාලන මිල ඉවත් කරා. අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකකම මිල දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. සුදුනාඩු රතුනාඩු තමයි පාලන මිලක් ඇති කළා හරි විශේෂ මෙවකක් යටතේ ක්‍රියාත්මක ඔක්කොම පාලන මිලට යටතක සහල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙමෙයි කීරි සම්පත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙමෙයි බාස්මති අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙමෙයි සම්බගත්තත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙමෙයි එකක් පාලන එකක පාලන මිලක් දාන්න ඕනේ මොකද මේ කොවිඩ් තත්ත්වේ නිසා එහෙම නැත්නම් ඒත් ඕනේ නැහැ කොවිඩ් තත්ත්වේ නිසා ජීවනෝපාය හිමිච්චයට අඩු මිලකට ගන්න අවශ්‍ය කරන භාණ්ඩයක් වෙළඳ පොලේ තිබුණාට කමක් නැහැ ඒක පාලනය කළා නාඩු වගේවා ආණ්ඩු ඇත්තටම රිවර්ස් වෙලානේ ගිය මාසේ හදිසි නීතිය පනවනකොට පුන පුනා ආණ්ඩුවේ මැති ඇමතුරු කිව්වේ හදිසි නීතිය දාන්නේ බඩු මිල පාලනය කරන්න තවත් බලය ගන්න කියලා. එහෙම කරලා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කළා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා අපි දැක්කා ලොකු රඟපෑමක් කරනවා පොළොන්නරුව ප්‍රදේශයට ගිහිල්ලා තවත් ප්‍රදේශ ගණනාවකට ගිහිල්ලා කොයික ප්‍රතිඵලෙ. එතකොට දැන් ගැසට් සියල්ල ඉවත් කරගෙන බඩු මිල පාවෙන්ට ඇරලා ආණ්ඩුවේ උත්සාහයක් දැරුවා මේක පාලනය කරන්න. හැබැයි අද වෙනකොට මේ පාලනය අපේ අතින් ගිලිහිලා තියෙනවා. ඉතින් ඒක ඇත්තට කනගාටුවක් ජනතාවගේ පැත්තෙන් වෙච්ච බලාපොරොත්තු වෙයි. හැබැයි දැන් සමහර අය කියන්නේ අඩු ගානේ තමන්ගේ අතේ මුදල් තියන අයට ගන්නවත් ක්‍රමයක් තියෙනවා. අතේ ආදායම් තියෙන කෙනෙකුට යම් වැඩි මිලකට හරි ගන්නත් ක්‍රමයක් හදන්න ඕනේ. ඉතින් ඒ දිසා තමයි මේ පාලන මිල යම් ප්‍රමාණයකට අතහරින්නේ. හැබැයි පාලන මිල සදාකාලිකව අතහැරීමක් කියන්නේ මේ බඩු මෙලත් වැඩි වෙලා පාම්පිටි මෙලත් වැඩි වෙලා අනිත් පැත්තේ රැකියාවත් නැ දුක් විඳිනවා මේ වතුකරේ මිනිස්සු. ආණ්ඩුව නියෝජන කරන ඇමති වාසුදේව නානේකර ගරු ඇමතුමා පාරට බයිනවා කියලා ඊ පාර්ලිමේන්තුවේ කිව්වා. ඒක නිසා ආණ්ඩුව ඇමතිවරුම මෙමෙ කියනවා නම් ඉතින් අපිත් බාරට වයින්ද තමයි වෙන්නේ. මේ தත්ති තුල ඉදිරියේදී සමහර විට කිලිපිටි මුදලාලිලා සිමෙන්ති මුදලාලිලා ගෑස් මුදලාලිලා මේ කට්ටිය එකතු වෙලා ජාති අමතලා මොකද මිල තීරණ කරයි. මෙහිම යන්න නම් මොකටද ආණ්ඩුවක් නව පනතක් සම්මත කිරීමකින් තොරව පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා. නීතිපතිවරයාගේ මතය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ කාරක සභාවට ඊයේ දින දැනුම් දුන්නා. නව පනතක් සම්මත කිරීමකින් තොරව පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි යන්න නීතිපති මතය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ සහ නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහි සමාජිකින් වෙත මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් දැනට පවතින පනත අහෝසි කළ නව පනතක් සම්මත කර නොගෙන කුමන ක්‍රමයකට හෝ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා. දීර්ඝකාලීක තිස්සේ මහජන නියෝජිතින් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් සභා සඳහා ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය වුවත් ඊට බාධාව එම නීතිමය තත්ත්වය බවයි දිනේෂ් ගුණවර්ධන මහතා කාරක සභා සමාජිකින්ට පෙන්වා දී ඇත්තේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් හමුදා දජ සඳහා සෙත් පැතීම ඊයේ දින ඓතිහාසික ජයශ්‍රම බෝ සමිඳුන් අභියසදී සිදු වුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 සංවත්සරය හෙටට යෙදී තිබෙනවා. ඊට සමගාමීව යුද හමුදාවේ දජවලට සෙත් පැතීම මේ දිනවල සිදු කෙරෙනවා. ඒ අනුව අනුරාධපුර ජයශ්‍රී මහබෝ සමිඳුන් අභියස දජ තැන්පත් කර සෙත් පැතීම සිදු කෙරුණා. අටම ස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද මීට එක්වී සිටියා. අද දිනයේදී අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ඇසින් දුටු දැනට ලෝකයේ තිබෙන එකම බෝධිය හැටියට සැලකෙන ජයශ්‍රූමා බෝධින් වහන්සේ පාමුල අපගේ දජයන් තැන්පත් කරලා ආශිර්වාදයක් අද දිනේදී ලබා ගනිමින් අපේ දැනට සේවයේ සිටින වීරෝදාර රණවිරුවන්ට ආශිර්වාද ලබා ගැනීමටත් දැනට රටේ තිබෙන මේ කොවිඩ් වසංගතය හැකි ඉක්මනින් දුර වෙලා යන්න ආශිර්වාද ලබා ගැනීමටත් අපි අද දිනේදී කටයුතු කරන ලැබුවා. රටතුල කොවිඩ් වසංගතයේ මේවන විට යම් තාක් දුරකට පාලනය වී තිබෙනවා. ඒ එන්නතේ දායකත්වය වගේම නිසි නිරෝධායන පිළිවෙත හරහා යලිත් අප සාමාන්‍ය පරිදි ජීවත් වීමට නම් කල යුත්තේ කුමක්ද? ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ඔබට කරන දැනුවත් කිරීමයි මේ. වෛරස් වසංගත හරියට මහා ගං වතුර වගේ හිතාගන්න බැරි විනාශයක් කරලා බැහැලා යනවා. මේ කොවිඩ් වෛරසයත් ඒ වගේ. මේ විනාශය අවම කර ගැනීම තමයි එන්නත ලබා ගන්න සෞඛ්‍ය ක්‍රමෝපායන්ට අනුගත වෙන්න කියලා අපි නිතර නිතර පුන පුනා කියන්නේ. මේ බැහැලා යන ගං වතුර හරියට වෛරස් වසංගතයක හර්ඩ් ඉමුනිටි එක වගේ. හර්ඩ් ඉමුනිටි කියලා කියන්නේ වැක්සීනය මගින් හෝ දැන හෝ නොදැන වෛරසය ආසාදනය වීමෙන් ඇඟ තුළ ඇති ප්‍රතිදේහ නිසා ශක්තිමත් වන අතිබහුතරයක් ජනතාව විසින් මොනෑම හේතුවකට හෝ වැක්සීනය නොගත් අවදානමකට පත් වූ සුළු ජනකොටසක් ආරක්ෂා කර ගැනීම. හරියට විශාල අලි රංචුවක සිටින ශක්තිමත් අලින් විසින් ඒ රංචුවේ සිටින කුඩා අලින් ආරක්ෂා කරගන්නවා වගේ. නමුත් මේ කොරෝනා වෛරසයේ මේ හර්ඩ් ඉමුනිටි එක ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි කොරෝනා වෛරසයේ ලෝක වසංගතයක්. මේකෙන් හර්ඩ් ඉමුනිටි එක ඇතිවීමට නම් අඩුම වශයෙන් 75%වත් එන්නත් කරන්නට ලක් කළ යුතුයි. මෙය ප්‍රායෝගිකව ඉතා පහසු කාර්යයක් නොවේ. ඒ වගේම තමයි දැනට අප ලබා ගන්නා මේ කොරෝනා එන්නත අපි කොතෙක් දුරට ආරක්ෂා කරයිද කියලා කියන එක. දැනට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ ආරක්ෂාවක් තිබෙනවා. නමුත් තුන්වෙනි මාත්‍රාවක් ගැන දැන් සාකච්ඡා වෙනවා. ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ කොරෝනා වෛරසයට ඇති හැකියාව ප්‍රභේද ඇති කිරීමට. දැනටමත් ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා කියලා ප්‍රභේද හතරක් තියෙනවා. මේ වෛරසය නිසා රට හැමදාම දිගටම වහගෙන ඉන්නට බෑ. දැනටමත් ආර්ථිකයට වෙලා තියෙන පාඩුව ඉතාමත් වැඩි. ඊටත් වැඩිය රටේ ජීවනාලය බඳු අපේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට වී ඇති හානිය ගිනිය නොහැකි. එම නිසා මේ ඇති වී තිබෙන තාවකාලික සහනය දීර්ඝකාලීන වසන්තයක් කර ගැනීමට ඔබ සැමගේ කැපවීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම පාසල් දරුවන් සෞඛ්‍ය ක්‍රමෝපායන්ට අනුගත වීමට උනන්දු කරවන්න. ඒ වගේම තමයි එන්නත් අනුමත කළ වහාම ඔබගේ පාසල් යන දරුවාට එන්නත් මාත්‍රා දෙක ලබා දෙන්න. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් ආගමික පෙරහැර නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට වැඩම කර තිබෙනවා. එම පෙරහැර හඟුරන්ගෙත මාදන්වල රජමහ විහාරයේ දක්වා වැඩම කරවීමට නියමිතයි. සෞභාග්‍ය දැක්ම සංකල්පය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් බීච හෙලිමේ ව්‍යාපෘතියේ පස්වන අදියරය පසුගියදා සාර්ථකව නිම කර තිබෙනවා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මතයි. අක්කර 75ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ශාක බීජ 80,000ක් පමණ ගුවනින් හෙලීමටයි කටයුතු කළේ. වවුනියාව ප්‍රදේශයේදී රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුතු ගජමුතු 4ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ වැටලීමකදී. හාලියල බෝගඩ රිලායල්ලේදී පුරාවස්තු ගැනීමට උත්සාහ කළ බවට සැකකරන පුත්කලින් 4 දෙනෙකුගෙන් 2 දෙනෙකු දියඇල්ලෙන් ඇදවැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හාලියල පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා. හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය පොලිස් ස්ථානයේ අසලදී රිය අනතුරක් සිදු වුණා. ඒ මාර්ගය හරහා ගමන්ගත් ගැබ්බර එළදෙනෙකුගේ ජීවිතය බේරීමට ගත් උත්සාහයකදී එහිදී මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටී තිබුණා. එම අනතුරෙන් රිය දුරන් 2 දෙනාද තුවාල ලැබූ අතර එළදෙනටද බරපතල තුවාල සිදු වුණා.
පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයක වන පොඩි පැටි වැලිපැන්නේදී අත්අඩංගුවට ගෙන තිබෙනපා. එහිදී ඔහු සතුව තිබූ ජීවඋණ්ඩ පහක් සහිත ගිනියම්යක් සමග අත් බෝම්බයක්ද පොලිස් බහරයට ගෙන තිබුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 16ක පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ඔස්සේ දින 5ක වැඩමුළුවක් පවත්වා තිබෙනවා. පොල් කසක් මුදුනේ සංගවා තිබූ රිවෝල්වරයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අවිස්සාවේල්ල පොලිසිය සමත් වී තිබෙනවා. ඒ දෙහිඔවිට ඊරියගොල්ල ප්‍රදේශයේදී. දඹුල්ල බකමූණ පාරේ කලවගහැල ප්‍රදේශයේ නිවසක තිබූ මලසිරුරක් හමු වී තිබෙනවා. එලසමිය ගොස් ඇත්තේ වයස අවුරුදු 14ක ගැහණු දරුවෙකු බවයි පොලිසිය පවසන්නේ. ජපානයේ නව අග්‍රාමාත්‍ය කිෂිඩා ෆුමියෝ මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. දැන් ලෝකෙම සියතට නව ජපන් අගමැති කිෂිඩා ෆුමියෝ සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පළමු සාකච්ඡාව සිදුව තිබෙනවා. මෙම සාකච්ඡාව දුරකථනය ඔස්සේ විනාඩි 25ක් පමණ සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී නිදහස විවෘත ඉන්දු පැසිෆික් සාගරයක් සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන බවට දෙරටේ නායකින් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් කලාපීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන්ද සාමය හා ආරක්ෂාවට තර්ජනයක් බවයි ජපන් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. එසේම මෙම සාකච්ඡාවේදී නරේන්ද්‍ර මෝදි මහතා ජපන් අගමැතිට ඉන්දිය සංචාරයකටද ආරාධනා කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. රටපුරා සිදුවන අපරාධ සහ මිනිමැරුම් ඉහළ යාම පාලනයට ඇමරිකා එක්සත් ජනපදය දැන් අනාගත තාක්ෂණය වෙත යොමු වී තිබෙනවා. වීදි මුර කිරීම සඳහා රොබෝ යන්ත්‍ර යොදා ගැනීමයි මෙම නව ක්‍රමවේදය. කැලිෆෝනියාවේ එක් ප්‍රදේශයක දැනටමත් මෙම රොබෝ යන්ත්‍ර යොදාගෙන වීදි මුර කිරීම සිදුවන බවයි වාර්තා වන්නේ. නිව්යෝක් නගරයේද මෙම රොබෝ මුර සංචාර අත්හදා බැලීමක් ලෙස සිදු කරන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම අපූර්ව තාක්ෂණික ක්‍රමවේදයත් සමගින් සිදුවන අපරාධ අඩුවනු ඇතැයි එරට ආරක්ෂක අංශ බලාපොරොත්තු වනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නව උදෑසන ප්‍රවෘත්තියේ තුලින් අපි යලි තමුවන්නේ දහවල් 12ට මධ්‍යාහන ප්‍රවෘත්තිය සමගින්. ඔබට සුවදායී දිනයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.